එක්ක පැහැදිලි කිරීමක් කෙටියෙන් ඔබතුමාගේ බලාපොරොත්තු වෙනවා මේ 100%ක් බදු පැනවීමක් ද එහෙම නැත්නම් නායවර ලිපි සඳහා LC විවෘත කිරීමේදී ඒ භාණ්ඩ සඳහා 100%ක් මුදල් තැන්පතුවක්ද සිද්ධ වෙන්නේ කිසිම කාරණාවක් පැහැදිලි කරලා තීරමක් නැහැ බුදුහාමුදුරුව චතුරාර්ය සත්‍ය දේශනා කරා ඒක ඇතුළෙත් නැහැ ඕක නෙමේ චතුරාර්ය සත්‍ය කියලා කියන වගේ දේශපාලන විකෘති සංවාදයක් ඩිජිටල් මීඩියා ප්ලැට්ෆෝම් එක උඩ චේතනාන්විතව හදලා තියෙනවා 80 ජූලයි 15 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කැබිනට් රැස්වීම කැඳවලා මොකද්ද ගත්ත තීරණේ හදිසි නීතිය පනවලා සියලු ආකාරයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තහනම් එහෙම තහනම් කළා වැඩ කරන ජනතාවට පාරට බහින්න තහනම් කරපු UNP ආණ්ඩුව ජූලයි 21 වෙනිදා මරදානේ රැස්වීමක් තියන වර්ජකයන්ට විරුද්ධව. එයාලට පාරට බහින්න පුළුවන්. මෙන්න මෙයාලගේ හදිසි නීති පාවිච්චිය. ඒ කියන්නේ හදිසි නීතිය අහිංසක වෘත්තීය සටන් අරගලයක් මර්ධනය කිරීමට පවා පාවිච්චි කරපු කණ්ඩායම. දැන් සංචාරක කර්මාන්තයේ ආදායම අහිමි වීම ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍ය දැක්ම අවුලක්ද සුදර්ම? දැන් මේ බිලියන 5 ලංකාව ඇතුළට එන්නේ නැත්තේ අපේ ආණ්ඩුව ගහපු ගැසට් එකක අවුලකින්ද? මේ තමයි කොවිඩ් පැන්ඩමික්. මෙන්න මේ අවුල මත අපි නෙවෙයි සංදීප් මන්ත්‍රීතුමාලගේ UNP ආණ්ඩු කළත් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ආණ්ඩු කළත් අනුර කුමාර දිසානායක සහෝදරයා ආණ්ඩු කළත් මේ තියෙන ඩොලර ටික පරිස්සම් කරගන්න වෙනවාමයි. ඉතින් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න වෙනවා. අපි මේකෙන් උත්සාහ කරන්නේ ඩොලර් පිටරටට යන එක කිසියම් ආකාරයක අධහැරිමත් කරන්න. ඒක තමයි අරමුණ. පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට ඔබතුමාලගේ ඇතුලේ තියෙන යෝජනාත් යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් වෙයිද මෙවර ඉදිරි ආයවැයේදී අපිට ආර්ථිකය පිළිබඳ අලුත් ඇහැකින් බලන්න හොඳම අවස්ථාව සාම්ප්‍රදායික අදහසෙන්ම අඳුරු වලාවේ රිදී රේඛාව දකින්න වරෙල්ලා කියන එක තමයි මගේ යෝජනාව දැන් මේක ඇතුළේ එහෙම එකක් නැත්නම් අපි අඳිමු කියලා මම යෝජනා කරා 2019 අවුරුද්දේ මේ භාණ්ඩ 623 ආනයනය කරන්න ඩොලර් බිලියන 1.2ක් අපි වේදන් කරලා තියෙනවා. 2020 අපි යම් සීමා කිරීම් කරලා තියෙද්දි ඩොලර් මිලියන 871ක් මේ භාණ්ඩ වර්ග 623 වෙනුවෙන් අපි වේදන් කරලා තියෙනවා. 2021 පළවෙනි මාස 7 තුල දැනට මේ භාණ්ඩ 623 වෙනුවෙන් ඩොලර් මිලියන 753ක් වේදන් කරලා තියෙනවා. ඉතුරු මාස 5 ගත වුණා නම් මේ භාණ්ඩ 623 ආනයනය කරන ගාන වැඩි වෙනවා ඩොලර් බිලියන 1.34ක් විතර දක්වා. මෙහෙ විතරක් නෙමෙයි ඇමරිකාව ඇතුළු ලෝකයේ රටවල් අතිමහත් බහුතරයක් මේ වෙනකොට යම් ආනයන සීමා කිරීම් තහනම් කිරීම් පනවලා තියෙනවා. දැන් අන්නේ නිදහස් වෙළඳපොළ බලවේග ක්‍රියාත්මක නොවීම නිසා වෙන්න තමයි මේ සීනි ප්‍රශ්නය අපට ඇවිල්ලා තියෙන්නේ. මේ හාල් ප්‍රශ්නය අපට ඇවිල්ලා තියෙන්නේ. මේ විදේශ විනිමය ප්‍රශ්නය අපට යම් ප්‍රමාණයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම යම් මේ සීමා කිරීම් අපට කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කොවිඩ් ඩුව දුර උදෙසා වෙළඳපළ බලවේග ක්‍රියාත්මක නොවන තත්ත්වය තුළ අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා.